අයිබුවන් මේ වෙලාවේ අපි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිට තමයි ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම ධූරයෙන් ඉවත් කරන්න කියලා මේ සංදේශයත් අතේ තියාගෙන අපි ඇවිල්ලා ඉන්නවා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිටට වෛද්‍යවරුන්ගේ සිවිල් සංධාන එකමුතුව ඒ වගේම සිවිල් ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව සහ මගෙන් රටට සංවිධානය තමයි මේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිටට අපි ඇවිල්ලා ඉන්නේ ඇවිල්ලා මේ සංදේශය අග්‍රාමාත්‍යතුමාට බාර දෙන්නට තමයි අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ අග්‍රාමාත්‍යතුමාගේ නියෝජිතයෙකු මේ මොහොතේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිටට පැමිණෙනවා කියලා තමයි තියෙන්නේ නිරුක්ෂ නන්දකුමාර මහතා ඉන්නවා මගෙත් එක්ක රටේ ආණ්ඩුවේ භාරකාරීත්වය තියෙන්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ මේ පස්සේදී අග්‍රාමාත්‍යවරයා අපි තාම දැක්කනේ අග්‍රාමාත්‍යවරයා නිහඬයි එමට බලය තියෙන අග්‍රාමාත්‍යවරයාට කැබිනට් එකට ආණ්ඩුවේ බලය අපි අග්‍රාමාත්‍යවරයන් බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් මේ විශ්වාස භංගයට කලින් ලොකු ඇමතිවරයාට කියන්න මේක ඉල්ලාස් වෙන්න කියලා එහෙම නැත්නම් ඔහුට පුළුවන් එක පෑන් පාරෙන් මේ කැබිනට් ඇමතිවරයා අයින් කරන්න මොකද මෙතන තියෙන්නේ ප්‍රශ්නේ මිනිස්සු මැරෙනවද මරණවද නැද්ද කියන ප්‍රශ්නයක් මේ තියෙන්නේ මොකද අපි මේ අද දවසේ මේ ධාරානිපාත වර්ෂාව මැද්දේ මේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය පිළිබඳ බරපතල ගැටුමක් පැනලා ගෙන තියෙන රට තුන ඒකට විසඳුමක් ලෙස තමයි අපි දිගින් දිගට පෙනී සිටියා මේ ඇමතිවරයාගේ සහ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් මේ වෙනකන් වගකීම් ජනාධිපතිවරයා ඇතුළු කිසිම කෙනෙක් මේ වෙනකන් සාධනීයද මේකට පෙනී ඉඳලා නැහැ අපි මේ රටේ මගින් රට සංවිධානයේ විදිහට මේ රටේ ක්‍රියාකාරීකම් විදිහට අපි අද මෙතෙන් පැමිණලා දිනවා මේ සංදේශය බාර දීලා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරන්න අග්‍රාමාත්‍යවරයාට මේක කොහොමද මෙදියක් වෙන්න පුළුවන් මොකද අග්‍රාමාත්‍යවරයාගේ වගකීම තමයි මේ රටේ මේ කැබිනට් ඇමතිවරයෙක් ආණ්ඩුව අග්‍රාමාත්‍යවරයා තමයි ආණ්ඩුව බාර වෙන්නේ එතුමාගේ වගකීම ඉෂ්ට කරන්න කියන ඉල්ලීම කරන්න තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ හෝමියෝපති වෛද්‍ය රමේෂ් මහතාත් ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක මේ කර්තව්‍යයට ඔව් මම හොමිපති වෛද්‍ය සංගමයේ නියෝජනය කරන උපසභාපතිවරයෙක් මේ වෙනකොට අපි ගත්තාම දැන් කේලිය ආරම්භ කළ මාතිය දැනට පේලිය ආරම්භ කරන වෙලාව ඉවරයි නමුත් මේ වෘත්ති සමිතිය නියෝජිත එක්ක කිසිම සාකච්ඡාවකට එතුම එකඟ නැහැ ඒ නිසා මේක වෙච්ච දිගින් දිගට ඇති වෙන මේ අතුරු ආබාධවල අනේ බේත්වල දෙනට දෙනන ගෙන්නන බේත්වල සහ හොමිපති වෛද්‍ය සභාව ප්‍රමිතිය බවත් විශාල ගැටලුවක් ඇති වෙලා තියෙනවා මේ සම්බන්ධව අපි වරෙන් වරට අපේ සෞඛ්‍ය ඇමතිවරයාට හා නියෝ රාජ්‍ය සෞඛ්‍ය රාජ්‍ය ඇමතිවරයාටත් අපි දැනුම් දීලා තිනවා. නමුත් මේ මෙතෙක් එතුමාලා යොමු ගන්න දුන්නේ නැහැ. මෙතෙක් මේ බලනකොට අපි දෙනට කරන්න තියෙන එකම දේ තමයි මේ කේලිය රම්බුක්කල මාත්‍ය මේ දුරෙන් ඉවත් කර සුදුසු වෛද්‍ය සෞඛ්‍ය ඇමතිවරයෙක් පත් කරන්නට අවශ්‍යයි. ඒ නිසා අපි මේ සංවිධාන ඒකාබද්ධව එකතු වෙලා අපි අග්‍රාමාත්‍යතුමාට අපි සංදේශයක් බාර දෙන්න මෙතනට පැමිණිනවා. එතකොට මේ චූරෙන් සෞඛ්‍ය ඇමතිවරයා ඉවත් කරන්න ලෙස ඔබතුමන්ලා අපි විශාල සහයෝගයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අපි මේ සංදේශය බාර දෙන්නේ ටෙන්ඩර් මගඩි වලින් කෝටි ගණන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා වෙනත් වංචනික පුද්ගලයන් අතර ගිහිල්ලා තියෙනවා. ඒ සඳහා තොරතුරු සාධක සාක්ෂි අපි ගාව තියෙනවා. ඒ වගේම දත්ත පද්ධතිය මේ වෙන විට අක්‍රිය වෙලා තියෙන්නේ කෝටි 800ක් පමණ කෝටි 70ක් පමණ වියදම් කරපු දත්ත පද්ධතිය අක්‍රිය වෙලා කෝටි 800ක වියදමෙන් එහෙම නේද ડોක්ටර් කෝටි 800ක් දැන් දත්ත පද්ධතිය එන්ටර් කරන්න සම්පූර්ණයෙන් ගිහලා තියෙනවා ඒ වුණාට තාමත් ඒ දත්ත පද්ධතිය අක්‍රියයි ඉතින් වංචා දූෂණ ටෙන්ඩර් මගඩි මට අහන්නට ලැබුණා කේලිය රඹුකොල්ල අමාත්‍යවරයා කෝටි 20ක ගයක් වයින්වලු කොළඹ වටින් ගන්න ඉතින් මේ ඔක්කොම මේ පිටරටින් බෙහෙත් ගේනවා ඒ වගේම හදිස්සි මිලදී ගැනීම හරහා බෙහෙත් ලබා ගන්න උත්සාහ කරනවා ඉතින් ඒකේ කොටස් ඒ හැමෝටම බෙදිලා යනවා ඉතින් ඉතාමත් අකාර්යක්ෂම සෞඛ්‍ය සේවයක් තමයි දැන් ඊයේ පෙරේද වෙනකොට කහ වුණට බෙහෙත් නැහැ ඊට කලින් මොලේ වුණ හැදිලා බන්ධනාගාරය ඇතුලේ 20ක් විතර ලෙඩ වෙලා ඉන්නවා කුඩා ළමයි මිය ගිහිල්ලා තියෙනවා ප්‍රතිජීවක ඖෂධ විෂ වෙලා තියෙනවා මේ හැම දෙයකටම මේ සෞඛ්‍ය අමාත්‍යවරයා වග කියන්න ඕනේ ඉතින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කරන්න හැකියාවක් තියෙනවා අග්‍රාමාත්‍යතුමාට ඒ අග්‍රාමාත්‍යතුමාගේ බලතල භාවිතා කරලා ඒ වගේම පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයේ මේ
තව සතියකින් පමණ විශ්වාසභංගයේ පාර්ලිමේන්තුවට අරන් එනවා. ඒ අවස්ථාවේදී ඡන්දේ පාවිච්චි කළා අග්‍රාමාත්‍යතුමා ඡන්දදායකේ. එක ඡන්දයක් තියෙනවා ඔහුට. ඉතින් ඒ ඡන්දේ භාවිතා කළා අග්‍රාමාත්‍ය ඔව් ප්‍රධාන ඡන්දය පාර්ලිමේන්තුවේ නායකයා විදිහට ඒකට විරුද්ධව මේ විශ්වාසභංගයට පක්ෂපාතීව කෙහෙලිය රමුක්වැල්ලට විරුද්ධව විශ්වාසභංගයට පක්ෂපාතීව ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන් එතුමාට. ඉතින් ඒ පිළිබඳ දැනුවත් කරන්න මේ රටේ මහ ජනතාව වෙනුවෙන් තමයි අපි ඉදිරිපත් වුණේ. සිවිල් ජනතාව වෙනුවෙන් සිවිල් ක්‍රියාකාරකයන් විදිහට ඇවිල්ලා අද අපි හැමදාමත් වෙනේ හිටිනවා. ඉතින් මේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉස්සරහට ඇවිල්ලා අපි මේ සංදේශය බාර දෙන්න තමයි දැන් බලන් ඉන්නේ කෙනෙක් එනකන්. අපි මේ වෙලාවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිට තමයි රැඳී සිටින්නේ. අග්‍රාමාත්‍යතුමාට සංදේශයක් බාර දීම සඳහා අපි මේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිටට ඇවිල්ලා ඉන්නවා. අපි සංදේශය බාර දීලා අපි කියන්නේ මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කරපු ඒ දූෂිත සෞඛ්‍ය අමාත්‍යවරයා වන කෙහෙලිය රමුක්වැල් අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය බලතල භාවිතා කළ වහම සේවයෙන් නිර්පන්න කියන පණිවිඩය දෙන්න තමයි අපි මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. මේ රෝගීන් 10,000 ගණනක් මේ වෙලාවෙත් මැරෙනවා. රෝහල්වල බෙහෙත් නැහැ. පිළිකා රෝහලේ බෙහෙත් නැහැ. පෝලිං ගණන් තියෙනවා. ඒ රෝගීන්ට නිසි පරිදි කළමනාකරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ටෙන්ඩර් වලින් කෝටි ගණන් ගහලා තියෙනවා. ඒකේ කෝටි 7කට වඩා ප්‍රමාණයක් NMRA ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක්තරා කණ්ඩායමකට අතිකාල දීමන බෙදලා දීලා තියෙනවා. පිළිකා රෝහලේ රෝගීන් දිනපතා මිය යනවා. මේ සියලුම කාරණා සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා වග කියන්න ඕනේ. අන්ත දූෂිත අමාත්‍යංශය තමයි මේ සෞඛ්‍ය අමාත්‍යංශය. ඉතින් වහාම මේ සෞඛ්‍ය අමාත්‍යංශය කරන්න පුළුවන් හොඳ වැදගත් දූෂණයෙන් තොර කෙනෙක්ට බාර දෙන්න කියන ඉල්ලීම අරගෙන තමයි අපි මේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට රටේ මහ ජනතාව වෙනුවෙන් අපි ඇවිල්ලා ඉන්නේ. සියලුම සිවිල් ක්‍රියාකාරිකයන් වෙනුවෙන් තමයි අද තුන්දෙනෙක් ආවේ. අපි මේ ලයිව් එකක් තියෙන එක ඕෆ් කරන විදිහට ඇතුළට යනකොට මේ අපිට අවස්ථාව දුන්න